ප්‍රේමයේ වත්කම් වෙනුවෙන් ජීවිතයේ සන්තකයම පෝජා කරමේ. සින්දුවර් පළමු වන කොටස ඉදිරිපත් කරන මම තක්ෂිලා. නමවන දිගහැරුම. හදවත් මළුවේ ඈත ඈත මණ්ඩපයකින් අලුත් පිරිත් සජ්ජායනයක් වෙන්නක් බඳු උතුරන පින්බර හැඟීමක් ප්‍රාර්ථනාට දැනේ. ජීවිතේ මෙතෙක් නොසිතන යමක් දැන් හිතන්නට පැමිණ ඇතැයි ඇයට දැනේ. පපුවේ උත්තර මණ්ඩපයට කහ වතුර ඉස මේ අලුත් හැඟීම් වැඩම විය යුතු පින්බර නැකත් දවස දැන් ළඟ ඇතැයි ඇයට සිතේ. හදවත අටවිසි බුද්ද පූජාව වැනිය. 84,000 පහන් පින්කම වැනි උතුම් මංගල කටයුත්තකට පේවන බව ප්‍රාර්ථනා දනී. ඇය ජීවිතයේ කෙදිනකවත් හදවතේ හැඟීම්වලට එරෙහි වී නැත. ඔළුවෙන් නොව පපුවෙන් තීරණ ගන්නට කවදත් ප්‍රාර්ථනා ආශා කළාය. තම පපුව වැරදි තීරණයක් නොගන්නා බව ඇයට සහතිකය. වෙනදා පැත්තකට වේ කල්පනා කරන්නට යමක් තිබුණේ නැත. නිදන්නට යද්දී ඇහැරි ඇඳ මත පෙරලි පෙරලි සිහින දකින්නට යමක් තිබුණේද නැත. අද හිත තමාගේ නොවේ වගේය. කිසිවකු පැමිණ මුළු හදවතම යටත් කරගත්තාක්මිනි. ජීවත් වූයේ හදවතේ එක් කොටසක් තනි කරම අමතක කරය. හදවත් නිවසේ එවැනි කොටස් ඇති බවවත් ඇය දැන උන්නේ නැත. එක වරම පපුවේ සියලු දොරකවුලු පිවර වී අලුත් එළියක් අඳුරගෙන ගෙට වැටෙද්දී ප්‍රාර්ථනා ඇතුළතිනුත් පිටතිනුත් සංසුන් වූවාය. පෝදා හඳින් තම අහස්තලයේ පිරමින් තිබෙනා බව ප්‍රාර්ථනාට අරුමයක් නොවේ. ගැහැණු මලක පෙතිපිපෙන්නේ ලතාවකට කලාවකට ටිකෙන් ටික ඊටම ආවේනික අරුමැසි බවකිනි. තමා ආවේ උණුසුම් වසන්තක මල්වර 6-7ක් පසකරගෙනය. ඒත් පිපුණේ නැත. මලේ පෙත්තක්වත් සෙලවුණේවත් නැත. පිපෙන්නට ඕන තරම් ඉඩ තිබියදී නොපිපුණේ ඇයිදැයි ප්‍රාර්ථනා කිසි දිනක සිතුවේද නැත. දෛවයේ හැටි එහෙමය. මලකටද දෛවයක් ඇත. වසන්තය මල්වාර සිය ගණනකදීවත් නොපිපුණු කුසුමක් එක ආදරණීය සමනල බැල්මකට අපාරයේදී පිපෙන අවස්ථා ඇත. එක ආදර බැල්මකින් කැල්මකින් මලේසියක් පෙතිම විකසිත වේ සමනල හදවතකට පෝජා වෙන අවස්ථා ඇත. හදවතට මේ දැන් දැනෙන චමත්කාරය ඒ මල පිපෙන්නට අර අඳින නිසාද කියාවත් ඇය නොදනී. හදවතේ පෙති දෙපෙති එහාට මෙහාට සෙලවෙන බවක් ඇයට දැනේ. තවමත් නොපිපී ඉන්නේ ඇයිදැයි මල අසන්නාක්මෙනි. නින්ද අහලකවත් නොවුණු තැන ප්‍රාර්ථනා ඇඳ මත පාඩි වේ මේසේ මත තිබූ කුඩා කැසට් රෙකෝඩරය උකුලට ගත්තාය. ඇය මඳ අඳුරේම අනුරාධා දෙස බැලුවාය. ඇය උන්නේ නින්දත් නොනින්දත් අතරය. මොහොතක් අනුරාධා දෙස බලාවුන් ප්‍රාර්ථනා වමත යවා ඇගේ හිස මෘදුව පෙරමැත්තේ මිතුරිය කෙරේ උපන් අපරිමිත සෙනෙහසකින් යුක්තවය. ටික කාලයකට පෙර ප්‍රාර්ථනා උන්නේ 15 ඇය හෝටලය ගැන අදහස තාතාට දැම්මේ ඒ 15 තුන් හිතම අවතැන් වෙමින් තිබූ කාලයකය. ජීවිතයට ලැබුණු සුන්දරම වස්තුව ඒ හෝටලයයි ප්‍රාර්ථනා සිතුවාය. නැත, වඩාත්ම ලස්සන ජීවිතයේ වටා පියාඹන මේ කුරුළු පැටවුන් වන් සෙනෙහබර මිනිසුන්ය. අරවින්ද හවස කොළඹ ගිය මොහොතේ සිට ප්‍රාර්ථනා උන්නේ හිතත් සමග මෙසේ දැහැන් ගත වේය. හිත ඇයට වෙන මොනවාවත් හිතන්නට ඉඩ දෙන්නේ නැත. සිතුවිලි 1000ක් ඉපදුනා නම් එන් 900ක්ම ඔහු සම්බන්ධයෙනි. අඳුරේම තැනනු තුනී සිනහවද සමග ප්‍රාර්ථනා කැසට් රෙකෝඩරය එබ්වාය. ඇය එහි ශබ්දය පහළටම ගෙනාවාය. සියල්ලන්ම තද නින්දේය. මේ සුන්දර රැයේදී තමාව කවුරු හෝ ඇහැරෙවා තැබුවාක් මෙනි.
මොළොළො වරම නිදගත් මේ මොහොතේ ඔබ පමණක් අවදිව ඇත යහනේ. එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ. නන්දාගේ හැඬුම්බර කීපද ප්‍රාර්ථනාගේ හදවත දෙතුන් පළකින් ඉරා දැමුවාය. ඇත්තට මේ කීපදවල අරුතින් ඇව හිරි වැටී ගියේය. මේ ගීතය මේ තරමටම හිත හිරිපටන බවක් ප්‍රාර්ථනා අන් කවර දිනයකදීවත් සිතා නැත. හෝටලය ඇරඹුණා පසු පැය 24 පුරාම ඉන් සිංහල ගීත වාදනය වන ලෙස ස්පීකර් කිහිපයක් තැනින් තැන සවි කර තිබුණේ. සඳුදා සිට එසේ වාදනය කරන්නට නන්දාගේ කැසට් පට කිහිපයක් ගතිය යුතුයයි ප්‍රාර්ථනා සිතා ගත්තාය. ඩිරෙක්ටර් නෝනා අදත් නිදි නැද්ද? අනුරාධා යාන්තමින් දෑසැර සිනාසි ඇසුවාය. කොට්ටය එක ගොලයකට ගොරි කර එය මත කමුලක් තබා අනුරාධා බලා උන්නේ මිතුරියගේ මුහුණේ අලුත් පාට දෙසය. නිදා ගන්න ගියාට නිින්ද යන්නේ. හින්දි ෆිල්ම් එක සින්දුවක් තියෙනවා, ඒක ඔබට හොඳයි. මං දන්නවා ඒක. මොකක්ද? වෝ මෙරේ නිඳ මෙරා චේන මුජේ ලෝටා දෝ, ප්‍රාර්ථනා ලතාවකට කීවාය. එහෙනම් මේවා දන්නවා? දන්නවා දෙකේ තේරම? මගේ නිඳයි හිතේ සැනසීමයි මට ආපසු දෙන්න. අනුරාධා කොට්ටය තවත් තොරළු කරගත්තාය. ඇයි ඒකේ ඉතුරු ටික මතක නැද්ද? මතකයි. මට ආදරය කරන්න, ආදරයම කරන්න. ඒක තමා කරන්න තියෙන්නේ. එතකොට ගිය නිඳයි සැනසීමයි ආපහු වෙනවා. ප්‍රාර්ථනා කැසට් රෙකෝඩර ක්‍රියා විරහිත කර රෝටාවෙත් යලිත් කොට්ටයටම හිස තිබ්බාය. මට මේ දවසල හරියට ආස හිතන දෙයක් කියන්නද? ඇඳේ ඔඩබෙලි අතට නිදාගෙන දෙනත් පියාගෙන ප්‍රාර්ථනා මෙමනුවාය. හා, මට කාට හරි පැලෙන්න ආදරය කරන්න ආසයි. අනුරාධාට පුදුමයක් දැනුනේ නැත. මිතුරය ඉන්නේ හැඟීම් වලින් ගැබ්බරව බව ඇය දැනගෙන උන්නාය. අරවින්ද වැනි ගුණ සුවඳින් පිරුණු පිරිමි ළමයකු ඉදිරිපිටදේ යුවතියකගේ හදවතේ විවර නොවූ පෙතී පවා විවර වෙයි. ඒ ආසාව උඹේ ඇස් වලින් බේරෙනවා. උඹ කියන්න ඕන නැහැ, මට ඒක තේරෙනවා. තව මොනවද උඹට හිතෙන්නේ? සමහර දේවල් ගැන. ඔහු ප්‍රාර්ථනා කොට්ටයෙන් හිසගෙන අනුරාධාගේ වම් බාහුවට බර කරාය. මෙච්චර කාලයකට තීරණයක් නොගෙන හිටපු එක කොච්චර හොඳද කියලා හිතනවා. සමහර දේවල් සිද්ධ වෙන්න පමා වෙනා ඉන්නව නේද? ඔව්, මේ මට වගේ. ඔව්, එයාගේ ජීවිතේ සමහර දේවල් වෙන්න ගත්තාම හරි ඉක්මනට වෙනවා. මගේ ජීවිතෙත් ඉක්මනට මොන මොනා හරි වෙලා යනවා නම් හොඳයි. මේ ජීවිතේ හරි පාළු යනෝ. අනුරාධා ප්‍රාර්ථනාගේ හිසකේ පුරා අතැඟිලියවය මෘදුව ප්‍රේම ඇද්දාය. සනීපයි. ප්‍රාර්ථනා කීවේ ආදරයත් ආශාවත් කැටි වී ගිය හදිනේ. මට බඩක් මතක් වුණා. අනුරාධා හදිස්සියේ කීවාය. මොකක්ද? අනුර හොස්ටල් එකේ ඉන්න කාලේ මතකද උඹේ පස්සෙන් ආපු අර මියුසික් කාර්යා? රෙකෝඩ් බාරගේ ඒ පිස්සෙක්! මිනිහා කොච්චර දුකක් වින්දද. එක පාරක් උඹව බලාගන්න ඉස්කෝලේ ළඟින් කී පාරක් යනවද? පව්. නෑ අනු, ඒක ආදරේ නෙමෙයි. සමහර විට අසාව වෙන්න ඇති. ආදරේ කියන කෙච්චර ලාභ නැහැ. කෙල්ලෙක් ආදරේ කරන්න ඕනේ ඒ කෙල්ලගේ ජීවිතයට අලුත් වටිනාකමක් දෙන කොල්ලෙකුට. අනුරාධා ඇඟිලි තුඩකින් ප්‍රාර්ථනාගෙන් නියතුඩට ඇඟිල්ලෙන් එන බලා උන්නාය. එහෙම කෙනෙක් උඹට ලැබෙනවා. ඒ නිසා රෑහැරලා දුක් විඳින්න එපා. ජීවිතයට රැකවරණයක්, හවුහරණයක් වන සෙනෙහසක් තමාට උරුම වන බව ප්‍රාර්ථනා දැන උන්නාය.
ඇයට දුක තිබුණේ දෛවයේ තීරණයක් ගන්නට තවත් කල් ගනීද කියාය. එසේ වුවහොත් මේ පහළුවෙන් තවත් කාලයක් ඉන්නට සිදුවෙනු ඇත. එක අතකට ආදරයක් හදවතට වඩිනාතුරු බලා ඉන්නා දවසක්ද ලස්සනය. බලාපොරොත්තු කප්පරක් සහිත කෝටියක් මවමින් ආදරණීය සෙනහසකින් ගෙවනේ දවස් ඇත්තටම සුන්දරය. තමාගේ දෛවය මේ ගෙවෙන්නේ ඒ දවස්ද? ප්‍රාර්ථනාට ඒ ගැන හෝඩුවාවක් තිබුණේ නැත. ප්‍රියලාල් අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් නෙමේද ප්‍රාර්ථනා? අනුරාධාට ගහන්නට තරම් කේන්තියක් ඇයට ආවේ මෙවන් මිහිරි රැයක ඔහුව සිහි කිරීම නිසාය. මං එයා ගැන තීරණයක් අරගෙන නැහැ අනු. උඹ නොගත්තට අම්මයි තාත්තයි අරගෙන නම්. ඔව්, මටත් ඒ ගැන ලොකු බයක් තියෙනවා. එහෙම ලේසියෙන් ඒ ප්‍රශ්නේ මඟහැරලා යන්න බෑ. ප්‍රියලාල් ගැන මොකොත් හිතන්නම බැරිද? ප්‍රාර්ථනා එතෙක් වුණ සුවබර ඒරියාව වෙනස් කර ඇඳමත පාඩුවේ අනුරාධාට රැව්වාය. උඹට පිස්සුද? ඔච්චර ගොන් විදිහට මිනිස්සු දෙහා බලන්න එපා අනු. කෙනෙක්ව බඳිනවා කියන එකක්, එයා එක්ක එකට ජීවත් වෙනවා කියන්නේ තව එකක්, එයාට ආදරය කරනවා කියන්නේ ඔය ඔක්කොටම වඩා වෙනස් දෙයක්. මං දන්නවා. ඒත් උඹ කිව්ව අන්තිමේක නැතුව මුල් දෙක හරි ප්‍රියලාල් වෙනුවෙන් කරන්න ඕනොත්? ඊට කලින් ඔය තුනම මම වෙන කායක හරි කරගන්නවා. වැඩේ හරිනේ, ටක් ගාලා කොල්ලෙක බැඳලා මේක පුරව ගන්නවා. එතකොට මං රත්තරන් වුණත් කරගහන්නේ නැහැ. ප්‍රාර්ථනා සිනාසී කීවේ ඇගේ උදරය පුම්බා පෙන්නාය. අනුරාධා යටිතොල සපාගෙන මිත්‍රියගේ අදහස අනුමත කළාය. ඒකට හරි හදිස්සි වගේ. නිකට මෘදුව කිතිකවා අනුරාධා ඇසුහාය. පලයන් යන්න. ප්‍රාර්ථනා අනුරාධාගේ බාහුවට තදින් පහරක් ගසා අනිත් ඇළයට හැරුණ අය. නැත, හිත තවම නිදාගන්නට සෝදානම් නැත. හෙට හෝටලයට යන්න බෑ අනු. යනවනම් වෙන ගමනක් තියෙනවා යන්න. එහෙම් අඩ අඳුරට දෙනෙත් දල්වා ප්‍රාර්ථනා කීපාය. මේ කෙල්ල මට නිදාගන්න දෙන්න. මොකද හෙට යන්න බැරි? පාළුද? වෙන ගමනක් තියෙනව යන්ද? කොහෙද? මිහින්තලේ අපේ පවුලට ගොඩක් හිතවත් පොඩි සාදු කෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම කේන්දර බලන්නේ පොඩි සාදු. මට හරි හිතවත්. කේන්දරෙක් ගත්තාම බලා ඉන්නවා වගේ කියනවා. කේන්දර මතක් වන්නේ අනාගතය ගැන හිතන විටය. දෛවය ඉරණම සම්බන්ධ කාරණා ගැන හිතන විටය. දැන් උඹට ඕන සිද්ධ වෙන දේ හරියටම බලා ගන්නද? නෑ, කෝකටත් හොඳයිනේ. කවුද දන්නේ මේ දවස්වල මොන ග්‍රහය නීච වෙලාද කියලා? බය වෙන්න එපා. මේ දවස්වල හොඳ චන්ද්‍ර මංගල යෝගයක් යනවා ඇති. ඒකනේ මේ අපිටත් නිදාගන්න නොදී මහර ඇහැරගෙන ඉන්නේ. අනුරාධා කියද්දී ප්‍රාර්ථනාගේ තට්ටම රිදෙන්නට කණිත්වාය. අනුරාධාට එය හිතුවටත් වඩා රිදුනේ. බලපන් මට රිදුනත් එක්ක. අඩේ සොරි, එට යන්ද? යන්. මගේ කේන්දරෙත් ගේනද? ළඟ තියෙනවද? නෑ, මං ඩයරි ඇඳගෙන ඉන්නේ. අනාගතයේදී මොනවායින් මොනවා වේද කියා ප්‍රාර්ථනා හේතුවේ බිය මුසුවය. ජීවිතය තමා හෙතන තරම මෘදුව මොලක්ව ගලා යයි සිතීම අසීරුය. එසේ වුවහොත් අනාගතයේ වෙනුවෙන් මීට වඩා යමක් කිරීමට සිදුවෙනු ඇත. හදවත ආශා කරන යමක් දිනා ගැනීම වෙනුවෙන් යමක් කලාට කම් නැත. සටන් කර දිනා ගන්නට තරම් හදවතට ආශා හෙතන දේ කොමක්ද? හදවත උතුම්මතු වී ඇත්තේ ඒ නිසාද? දහවන දිගහැරුම. සුදු පැහැගත් කොරොල්ලා කාර් රථයක් ගාලු පාර දිගේ කළුතර දෙසට ධාවනය වෙමින් තිබුණි. ප්‍රාර්ථනා තමාට මේ වාහනයක් දී රත්නපාලත් සමග කොළඹෙව්වේ හදවතේ තිබූ විශ්වාසයට බව අරවින්ද තේරුම් ගත්තේය. දුප්පත් තාත්තා හැරෙන්නට ඔහුව කිසිවෙක් මේ තරම් විශ්වාස කර නැත.
අරවින්ද උන්නේ ජීවිතය පටන් ගන්නට තැනක් නැතිවය. අහුවෙන තැනකින් ජීවිතය එසේ පටන් ගන්නට අරවින්ද කැමති වූයේ නැත. ජීවිතය පටන් ගන්නට හිතා උන්නද ඒ ජීවිතය අනුරාධපුර තිසා වැවතා උල්ලේ සුන්දර අරලියා හෙවනක් යටින් පටන් ගන්නට ඔහු හිතා උන්නේද නැත. දෛවය ජීවිතය මෙන්ම පුදුමාකාරය. අරවින්ද සිහිනයෙන් පිබිදෙන කාලෙක මෙන් ගැස්සී වටපිට බැලුවේය. ඔහුට ප්‍රාර්ථනාගේ සුවඳ මේ ළඟ ඉන්නාක් මෙන් දැනුනි. ඒ සුවඳ හමන්නේ වාහනයෙන්ද නොවේ නම් තම හදවත ඇතුළාන්තයෙන්ද කියා ඔහුට තේරුමක් නැත. ජීවිතයේ ප්‍රථම වරට පවිත්‍ර ගැහැණු සුවඳක් තම ආත්මයේ දුප්පත් බපසරිය පුරා බැතිබර දූපයක් මෙන් වේදනා බව පමණක් අරවින්ද තේරුම්ගෙන උන්නේය. ඇයි අරවින්ද මහත්තයා? රත්නපාල සිනාසී ඇසුවේය. නෑ, මුකුත් නෑ රත්නපාල අංකල්. අපි හැටම උදේම යනවා නේද මහත්තයා? ඔව්, අපි පාන්දර 3ට විතර මෙහෙන් යන්, නැත්තම් ට්‍රැෆික් එකට අහු වෙනවා. පාන්දර ගියාම ගමන සනීපයි. මාත් ආසයි පාන්දර එළවන්න. උදේ 6 වෙද්දි අපි කොරණෑගල. පළමුදා රාත්‍රියේ අනුරාධපුරයේ සිට කොළඹෙද්දී රත්නපාල නෙළුම්දෙනිය පවුල ගැන බොහෝ විස්තර අරවින්ද හා කීවේය. එහෙත් ඔහුට ප්‍රියලාල් ගැන විශේෂයෙන් අහන්නට බැරි විය. අපේ මිස් බඳින් ඉන්නේ ප්‍රියලාල්වද? අරවින්ද ඇහුවේ සැකමසුවය. ප්‍රාර්ථනා වැනි සඳක් ඔහුගේ අහසේ නතර වෙනවා නම් මේ පුදුමයකි. ඔහු තනිකරම සැලෝලයිට් චරිතයකි. ඔහුව දුටු සැටියේම ඔහුගේ හදවතේ වර්ණයක් නැතයි අරවින්දට සිතුනේ. කතාව නම් යන්නේ එහෙම තමා. අපේ බේබිගෙන මෙච්චර කැමැත්තක් නැහැ. එයා බේබිට ගැළපෙන්නේ නැහැ. රත්නපාල කීවේ තරමක වේදනාවෙනි. ඇයි? කසාද ජීවිතය කියන්නේ මහා පොදුම ජීවිතයක් මහත්තයා. ඒක සාර්ථක වෙන්න දෙන්නගේම අදහස් වැවට දාගබ වගේ ගැළපෙන්න ඕන. මං අවුරුදු 32ක් පවුල් කාපු මිනිහෙක්. මම මේ අත්දැකීම් වලින් කියන්නේ හදිස්සියේවත් බේබි ප්‍රියලාල් සර්ව බැන්දොත් බේබිගේ ජීවිතය අතහැරලා දාපු පැවක් වගේ ජරා වෙනවා. ඒක ඒකාන්තයි. ඔව් අපිට කියන්න බෑ. මහා මිනිස්සුත් ගොනු නෙමේනේ. එයාලා තේරුම් ගන්න ඕන. තරුණ කාලේ කවුරුත් ඔහොම තමයි. බැන්දට පස්සේව හරියනවා රත්නපාල අංකල්. බොල් වී තියෙනව නේද මහත්තයා? ඔය පැලගොයම ගන්නේ. ඉතින් ඔය බොල් වී යල කන්නේ ඉස්සත් මහ කන්නේ ඉස්සත් බොල්ම තමයි. කන්නේ වැරදුනා කියලා බොල් වීල පැල දරන්නේ නැහැ. ඔහු බොල් වී අහුරක් බව අරවින්දද දැන උන්නේය. ප්‍රාර්ථනා කන්න 2-3ක් නොව කන්න 200ක් අස්වැද්ද විය හැකි සාරවත් කුඹුරි ආයකි. අවශ්‍ය වන්නේ ඒ කුඹුරට හොඳින් වතුර බැඳ සරු බේජ වී ටිකක් ඉසීම පමණි. මගුල තේඳු කරලා නම් තියෙන මිස්ටයාව බඳින්නම වෙනවනේ රත්නපාල අංකල්. ගෑණියගේ දෛවය ගැන හැම තීරණ ගන්න බෑ මහත්තයා. මහා බඹා නල්ලේ කොටලා තියෙන විදියට හැම දෙයක්ම වෙයි. එහෙම හැම වෙලාවෙම වෙන්නේ නැහැ රත්නපාල අංකල්. තමන්ට කැමති විදියට ජීවිතේ හැම දෙයක්ම වෙනවා නම් අපි ඔක්කොම සතුටින් ඉන්නේ. ඒත් ලෝකේ දුක් විඳින මිනිස්සු වැඩි. මහත්තයා කියවලා තියෙනවද සඳ කිඳුරු ජාතකය? ඔව්, කිඳුරයි කිඳුරගේ කතාවනේ. විදින හීයකින් කිඳුරා මැරිලා වැටෙනවා. සඳ කිඳුරු දාවේ ඔය හරිය කියද්දි ඇස්සල කඳුළු වෙනවා. මහත්තයා අහලා ඇති. සිඹ බඳ කොමලකින් මොමේ කවාපුවා පුරහඳ ලෙසින් ඔන් මගෙහිමි මරාපියා කියලා කියන්නේ. රත්නපාලගේ දැනුම ගැන අරවින්ද පුදුම වූයේ නැත. ඉස්සර මිනිස්සු අපමෙන් නොවේ. ඉතින් කිඳුරගේ මලකඳ බදාගෙන කිඳුරි අඬනවා, කෑ ගහන ගහ අඬනවා. මලකඳ උකුලේ තියාගෙන කිඳුරි සත්‍යක්‍රියා කරනවා. එයාලගේ ආදරේ ඒ තරම් බලවත් නම් පින්බරනම් මගේ ස්වාමියාගේ ජීවිතය යලි ලැබේවා කියලා. මොකද වෙන්නේ? කිඳුරා නැගිටිනවා. අරවින්ද මුව අයාගෙන කීවේය. ඇයි ඒ? ආදරේ බලේ. ඔහු
ඒක තමා. ඒකට ගහන්න දෙයක් ලෝකෙ තවත් නෑ අරවින්ද මහත්තයා. ආලවන්තකම කියන්නේ පෙරුම් පුරාගෙන කරන දෙයක්. මහත්තයා දන්නවද ඒ සඳ කිඳිරි කවුද කියලා? සඳ කිඳිරි වුණෙත් එයා, වෙසන්තර දේවී වුණෙත් එයා. අන්තිම ආත්මේ යශෝදරා වුණෙත් ඒ සඳ කිඳිරිමනේ. රත්නපාල හිස වැනුවේ එයා. එයා පතාගෙන ආවා ආත්ම ගානක්. ඒ ආදරේ පතාගෙන සංසාරේ පුරා ආවා. අන්තිම ආත්මයේදී යශෝදරා දේවිට තනි වෙන්න උනා. එයා හීන කුලේ ඉඳලා පතාගෙන ආවෙම ඒකම තමා. මං කියන්න ගියේ ආදරේ කියන්නේ පතාගෙන මෙන දෙයක්. ඒ වගේ වුණහම සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒව හරියනවා. රත්නපාලගේ වදන් අරවින්ද අසා උන්නේ භාවනාවකට සම වැදනාක් මෙනි. ආදරය ගැන මේ තරම් ගැඹුරට ඔහු කෙදිනකවත් සිතා නැත. හැමෝටම ඉන්නවා මේ සංසාරේ පතාගෙන එන අය. මහත්තයාටත් ඇති. කොහොමද එයා වඳුනගන්නේ? ඔහු ආශාවෙන් කුතුහලයෙන් ඇසුවේය. අඳුනගන්න දෙයක් නැහැ. ඒක ඉබේටම වෙනවා. ඒ වෙනකල් ඉතින් දෛවයේ කරකව කරකව එක එක තැන්වලට ගෙනියනවා. ඒක වෙලාවක සසර පුරොද්දට එක තැනක ඇවිත් නවතිනවා. ඊට පස්සේ මැරුණත් එතනම තමයි. ඉන්පසු බොහෝ වේලාවක් යනතුරු අරවින්ද කතා කළේ නැත. සංසාරය පුරා තමා පතාගෙන එන්නට ඇත්තේ කවදයි ඔහු සිතුවේය. ඇයව හරියටම සොයාගත හැකිනම් යයි අරවින්දට සිතුනේ. සමහර විටේ සංසාර බැඳීම වැඩිකල් නොයා ආදවතට ලැබෙයයි අරවින්දට සිතුනේ. කළුතර පාලම පසු කරගෙන ගිය වාහනය නැවතුනේ බෝධි අද්දරම වාහන නැවතුමේය. මේ බෝධි අසලට පැමිණ අනන්ත වාරයක් පඳුරු දමා ඇත. එහෙත් අද තරම් බැතිබර බවක් එදා නොතිබුණු බව අරවින්ද සිතුවේය. ඔහු වාහනයෙන් බැස රත්නපාලත් සමගම සුදු මකර තොරණ යටින් බෝමලුවට පිවිසියේ. තුන් හිතට අරක්ගත් අනුපමේය ප්‍රාර්ථනාද සමගිනි. බුදුන් නැමදීමෙන් අනතුරුව අරවින්ද පඬුරග්ගිනිය සුදු රෙදි කඩකින් බෝධියේ පහළටම බර වූ අත්තක ගැට ගැසුවේය. තමාගේ නොව තමාට ජීවත් වන්නට පාර කියා දුන් ප්‍රාර්ථනාගේ බලාපොරොත්තු ඉටු කර දෙන්නේයි ඔහු පැතුවේය. අනිකෙකුගේ බලාපොරොත්තු වෙනුවෙන් ඔහු භාරපෝ ප්‍රථම අවස්ථාව මෙය විය. පඬුරු ගැට ගැසීමෙන් පසුවද අරවින්දට බෝමලුව හැර යන්නට ලෝභ සිතුනි. ඔහු නිස්කලංකයේ බෝමලුව වටා ඉදිවූ දේපතා තාපයට බර වී නිසංසලයේ සෙලවෙන ලාදළු බෝපත් දෙස බලා උන්නේය. තැන තැන විසිරී ගිය ජීවිතය එක තැනකට රැස් වූ බවක් ඔහුට හැඟුණි. හැමෝටම ජීවිත තිබේ. එහෙත් එය දෝත පාගෙන රස විඳිය හැක්කේ හැඩ බැලිය හැක්කේ ටික දෙනාටය. අද තමාට තම ජීවිතයේ එසේ දෝතටගෙන රස විඳිය හැකිදැයි අරවින්දට සිතුනි. හෙට එනවා කියලා බේබිට කෝල් කරලා කියන්නත් ඕන මහත්තයා. කළුතර සිට එද්දි රත්නපාල කීවේය. එහෙනම් මග නවත්තලා කෝල් එකක් අරගෙන යන්. ඒත් දැන් මිස් නිදිත් ඇති. 10ටත් කිට්ටුයි. බේබි මෙච්චර වේලාසනින් නිදාගන්නේ නැහැ. පසුගිය දවස් ටිකේම මං දැක්කර 11ත් 12ටත් කාමරේ ලයිට් දාගෙන ඉන්නවා. විශාල ව්‍යාපාරයක බර එක ගැහෙන පපුවකට පමණක් දරාගත නොහැක. ඒ බව අරවින්ද දැන උන්නේය. ඇය තමාව ගත්තේ දැඩි විශ්වාසයකිනි. ප්‍රධානම දේ හෝටලය සම්බන්ධයෙන් ඇගේ හිතේ ඇති බර නිදහස් කිරීමය. අද දහවල් අරවින්ද හෝටලයක කළමනාකරුවකු ලෙස සේවය කරන මිත්‍රකුදු හමුවන්නට ගියේය. ඔහු හමු වී අරවින්ද පැය දෙක තුනකට වඩා උපදෙස් ගත්තේය. අපිට කස්ටමර් කෙනෙක් එනවා නේද? එයාව සැටිස්ෆයි නොකර කවදාවත් හොටෙල් ට්‍රේඩ් එකේ දිනන්න බෑ. ඒ මේ ව්‍යාපාරේ හැටි. එක්කෙනෙක්ව තෘප්තිමත් කරනවා කියන්නේ 10 දෙනෙක්ගේ බිස්නස් අල්ලගත්තා කියන එක. ඒකම තමා මචං අනිත් පැත්තටත් වෙන්නේ. උඹ එක කස්ටමර් කෙනෙක්ව හොඳට ට්‍රේඩ් නොකර යවුවොත් උඹට කස්ටමර්ස්ලා 100ක් නැති වෙනවා. හොඳට වඩා නරක ඉක්මනට පැතිරෙනවා. හේමන්ත කීවේ ඔහුගේ අත්දැකීමෙනි.
උඹගේ හෝටලයට එන කස්ටමර්ස්ලට සලකන්න ඕන වචනය. මිනිස් වාසන නැහැ මචං, පුප්පන ගොරවන ගණන් ගන්නේ නැති මැනේජර්ලට. මෙහෙම හිතපන්. ඔන්න උඹේ හෝටලයට ආපු ගෙස්ලා 3 දෙනෙක් ඩිනර් ගන්නවා. කන්න ඉඳගන්නෙද්දී උඹෙන් නිකමට අහනවා, අද පපඩම් බැද්ද නැද්ද කියලා. උත්තරේ ලේසි, උඹට පුළුවන් නෑ කියන්න. ඒත් එහෙම කරන්න එපා. පලයන් කිචන් එකට. පපඩම් 3-4ක් බැඳගෙන ඔබේ අතින්ම ගෙනත් දීපන්. මොනවද මචං ඕනේ නම් රුපියල් 7ක් යයි පපඩම් 3ට. ඒත් උඹ දන්නවද ඒකෙන් කස්ටමර්ව අල්ලගන්න ඇල්ලිල්ල? අරවින්ද මේ සියල්ල හිතට ගත්තේය. සඳුදා සිට සටන අරබන්නට මේ උපදෙස් රත්තරන් හා සමානය. මං උඹට මගේ සේල් ස්තම්භ එක දෙන්නම්. ඕන වෙලාවක කතා කරපන්. මොන ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තර තියෙනවා. උඹ බය වෙන්න එපා. උඹ හරි ඉක්මනට මට වඩා හොඳ හොටෙල් මැනේජර් කෙනෙක් වෙයි. ඒක ෂුවර්. හේමන්ත කියවේ අවංක ආදරයකිනේ. මටත් ඒක හිතෙනවා හේමන්ත. හොඳ කටකින් කිව්ව නිසා හරියයි. රත්නපාල ගාල පාර අසන්නේ තිබූ දුරකථන කොටියක් අසල වාහනේ නැවැත්තුවේය. මං කියලා එන්නම් මහත්තයා. රත්නපාල බැස ගිය පසු අරවින්ද දෑස් පියාගෙන ආසනය දිග ඇදුනේය. ඔහුගේ හිත පුරා ප්‍රාර්ථනාගේ විශාල ඡායාවක් ඇදී ගියේය. ඒ ඡායාවේ දෑස් මුළු මනින්ම තමා දෙසට යොමු ඇති බව අරවින්ද දුටුවේය. අදින් පසු නින්ද අවශ්‍ය නැත. ඒ හැම පැයක්ම මේ හෝටලයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කරන බවට අරවින්ද තමාටම පොරොන්දුණේය. ඇය තමා ගැන තැබූ විශ්වාසය එලෙසම රැක ගැනීම අභියෝගයකි. ඒ අභියෝගයට මුහුණ දීමට ඔහු ආශාවෙන් බලා උන්නේය. තමා දිනන බව අරවින්දට සහතිකය. බේබි මම. ප්‍රාර්ථනාට රත්නපාලගේ හඬ ඇසෙද්දී සැහැල්ලුවක් දැනුනේ. ඇයි දවල් කතා කළේ නැත්තේ? මං බලාගෙනත් උන්නා. ප්‍රාර්ථනා කරුණාවෙන් නමුදු නොරෙස්තුමින් කේවාය. වෙලාවක් උනේ නෑ බේබි. අරවින්ද මහත්තයා එක්ක අරේ මෙහෙ ගියා. කොහෙද අරේ මෙහෙ? අලුත් ජොබ් එකට ඕනේ උපදෙස් ගන්න පාද්දුවේ හෝටලයක් කරන යාළු මැනේජර් මහත්තයෙක් හම්බෙන්න ගියා. පස්සේ පැත්තේ තව හොටෙල් 3කට ගිහිල්ලා ඒ 3 පේලියෙන්ම තේ බීලා හොටලේ වැඩ කෙරෙන හැටි බලලාවා. පුදුම උනන්දුවකින් ඉන්නේ. ප්‍රාර්ථනාගේ පපුවේ පැත්තක්ම පෙරී ගියේය. සමහර විට තමාට හිතන්නට දෙයක් ඉතිරි නොවෙන්නට පුළුවන්. ළඟ තබා ගත යුත්තේ එහෙම මිනිස්සුන්ය. මොකද මැනේජර් මහත්තයා කියන්නේ? බේබිගේ පුදුම තේරීමක්. ඒ වගේම ලැබීමක්. මං ගෙදරත් ගියානේ. තාත්තා තහින්සක මනුස්සෙක්. හරි ගුණහපත් උදවිය. මිනිහෙක් හොඳ වෙන්න බේබියාගේ පදනම හොඳ වෙන්න ඕන. ඔහු තමා ගැන මොනවා කියවාදැයි දැනගන්නට ප්‍රාර්ථනා ආශාවෙන් උන්නමුදු එකවර රත්නපාලගෙන් ඇසිය නොහැකිය. අපිත් එක්ක වැඩ කරන්න අරවින්ද කැමතිද දිගටම? සමහර වෙලාවට අපිට හම්බෙන්න බේබි පැය 2 මිනිස්සු. 6ට හම්බුණා 7ට ගියා. සමහරු දවසක් 2ක් එන්නවා. බොහොම ටිකක් අවුරුද්දක් 2ක් එන්නවා. 2-3 දෙනෙක් අවුරුදු 5-6ක් එන්නවා. එක්කෙනෙක් ජීවිත කාලෙටම එන්නවා. හරිම කලාතුරකින් එක්කෙනෙක්. ප්‍රාර්ථනාට දැනගන්නට අවශ්‍ය වූයේ ඔහු ඉන්නේ කවර කාලයකටද කියාය. එය අතිශයින් වැදගත්ය. අපේ මැනේජර් මහත්තයා කොච්චර කල් ඉන්නවලුද? අවුරුද්දක්? 2ක්? නෑ බේබි, මහත්තයා එහෙම කියන්නේ නෑ. ජීවිත කාලය පුරාම ඉන්න මිනිස්සු හැම කාලයක් දක්වන්නේ නැහැ. අරවින්ද මහත්තයා දිගටම බේබි ළඟ ඉඳි. ඒ වචන දුරකථන රැහෙන දිගේ විත් පපුවේ රැහෙන හා බද්ද වූ බවක් ප්‍රාර්ථනාට දැනුනේ. කෝදෙන්? වාහනේ ඉන්නවා. ඉන්න තැන පාළු නෑ. රත්නපාල අංකල්ට අරවින්දව හිතට අල්ලලා වගේ. ප්‍රාර්ථනා විහිළුවට මෙන් කීවාය. මට විතරක් යැ? ඔහු කීවේ එපමණකේ. ප්‍රාර්ථනා තමාටම සිනාසුනාය. ඇය ඔහුගේ හඬ අසන්නට ලෝභකමකින් උන්නාය. මං අරවින්ද මහත්තයාට කතා කරන්නද?
ඇගේ සිතැගේ හඳුනාගත්තාක් මෙන් රත්නපාල ඇසුවේය. හා? රත්නපාල කමියුනිකේෂන් කුටියෙන් ඉවත් වී වාහනය වෙතට ආවේ ඇමතුම විසන්දි නොකරන ලෙස ක්‍රියාකරුට පවසාය. මහත්තයාට බේබි කතා කරනවා. අරවින්ද දුරකථන කුටියට ගියේ නිසංසල වූ පැහැබර සිතිනේ. මිස්, එපමණකි. ප්‍රාර්ථනා තුනී රෑ ඇඳුමෙන් පමණක් වෙසුණු ලය මඬලට සුරත තබා ගත්තාය. කළුතර ගියා දරවින්ද. ප්‍රාර්ථනා ඇසුවේ තත්පර කිහිපයක් නිහඬව සිටීමෙන් අනතුරුවය. ඕ මිස්, මේ දැන් කළුතර ඉඳලා ගෙදර යන ගමන්. පඬුරු ගැට ගැහුවද? ඇය ඇසුවේ දුරකථනය උකුලටගෙන සැටියට බරවෙන අතරතුරය. ඔහු මිස්, හවස රවුම් ගහලා කියලා ආරංචි. ඔහුගේ සුසුම් හඬ පවා ඇය අසාගෙනය. ටිකක් එහාට මෙහාට ගිහිල්ලා උපදෙස් ටිකක් ගත්තා මිස්. ඒක හොඳයි. අපිට පැරදි පැරදි දිනන්න වෙලාවක් නැහැ. එක පාර ෆයිනල් රේස් එකට තමයි යන්න වෙන්නේ. ඒක හිතන්න එපා මිස්. මිස් කප් එක ගන්න යන්න හොඳ ඇඳුමක් ලෑස්ති කරගන්න. අපි දිනනවා. ජීවිතයට පිරිමියෙකු අවශ්‍ය වෙන්නේ මේ ටිකටය. ගැහැණියක් ඔය ටික හිතන්නටද කියන්නටද පමාවේ. පිරිමි අභියෝග බාර ගනිද්දීම ප්‍රතිඵල කියති. එහෙත් ඒ හැම පිරිමියාම නොවේ. දෙපැත්තම නිහඬ වේ තත්පර 3-4ක් ගෙවේ ගියේය. ප්‍රාර්ථනා බලා උන්නේ ඔහු යමක් කියන අතුරය. ඔහු බලා උන්නේ ඇය යමක් කියන තුරය. රැට කෑවද? ස්වාමි දුවක්, මේවා ඇසිය යුතු නැත. තාම නෑ මිස්, එච්චර බඩගින්නක් නැහැ. හෙට ඉක්මනට එන්න. අපි 3:00 පිට වෙනවා මිස්. රිසුවරය තබන්නට දෙදෙනාටම ලෝභ සිතුනේ. එහෙත් කිසිවෙකු තැබිය ඇතිය. ගොඩක් රෑවෙන්නේ නැතුව ගෙදර යන්න. මං තියන්නම්. බුදුසරණයි. ඒ පැතුම අරවින්ද වෙත ආවේ පපුවේ අලුත් ගින්දරක් ඇති කරය. ගැහැණු මුවකින් ආශිර්වාද ලබා හොට පොරොදු නැත. මේ එසේ ලැබූ ප්‍රථම වතාවය. බුදුසරණයි මිස්. අරවින්ද රිසවරය තබා වාහනයට ගොඩවී නිහඬවම පාර දෙස බලා උන්නේය. රත්නපාල ඔහුට බාධා කළේද නැත. පානදුර පාලම අසල සිට මොරටුව දක්වා විහිදේ ගිය අලුත් ගාලු පාර දිගේ ඔහු මදක් වේගයෙන් වාහනය පැදවීය.